තුසර්ගයේ කලණගේ සම්බන්ධය ඉදිරියට ගෙනිනෝ කියන්නේ එච්චර ලේසි කාරණයක් නෙවෙයි. ඒකට හේතු වෙතින් කතාව බලන කවුරුත් දන්නවා. හේතු වෙතින් මිලිමුදල් වල බලය. ඉතින් මේ දේවල් හින්දා අද පළවෙනි වතාවට කලණගේ ආදරයට ලොකුම බාධාව එනවා. ඒ කියන්නේ කලණගේ ආදරයට කලණගේ ගෙදරින් ලොකුම බාධාවක් දෙනවා. අසෙල සෙව්මිනිට කියනවා මීට කලින් අසෙලට වටින් ගොඩින් ආරංචිනවා කියලා මේ කලණගේ සිද්ධිය. ඒ කියන්නේ කලණ නැවතත් සැරත් තුසාරිත් එක්ක සම්බන්ධයක් පටන් අරන් කියලා අසෙලට වටින් ගොඩින් ආරංචිනවා කියලා තමයි සෙව්මිට කියන්නේ. හැබැයි ඉතින් මේ වෙලාවේ සෙව්මිනි එච්චර එක ගණන් ගන්නේ නැහැ. මොකද සෙව්මිනි කාට මොනව කිව්වත් කැමති නැහැ කලණට මොනවත් කියනවට. කොහොම හරි ඉතින් අද S2ම දැක් ගන්නවා සෙව්මිනි කලණයි තුසාරි අතරේ සම්බන්ධයක් තියෙන බව. කතාවේ මුලින්දම්ම බාධා එනව නම් ආවේ අසිනිටයි මහිතයි. ඒක ඉතින් අදටත් නැතුව නෙමෙයි. හැබැයි ඉතින් අසිනිගේ මහිකේ ප්‍රශ්නේදී සෙව්මිනි කලණගේ පැත්ත අරගෙන කිව්වේ කලණම් කවදාවත් මේ වගේ දෙයක් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කලණ කවදාහරි කසාද බඳිනව නම් බඳින්නේ හොඳ සල්ලිකාර පවුලකින් කියලා තමයි සෙව්මිනි කිව්වේ. ඒත් ඉතින් සෙව්මිනිගේ ඇස්තකින් මත දකිනවා කලණගේ තුසාරගේ සම්බන්ධය. ඉතින් අද සෙව්මිනි ඔතනින් කරපාගෙන ආවි කියලා අපිට නම් විශ්වාස කරන්න බැහැ. මොකද සෙව්මිනි කියන චරිතය ගැන අපි ඉතින් මුලින්දම්ම දන්නවා. පුංචි දෙයටත් ඉතින් සෙව්මිනි හරියට කලබල වෙනවා. එනිසා ඉතින් සෙව්මිනිට අදා ගන්න බැරි වෙනවා කලණගේ තුසාරගේ හමුවීම ගැන. මොකද එකපාරක් කලණ තුසාරගෙන් පැවටිච්ච හින්දා සෙව්මිනි කවදාවත්ම හිතුවේ නැහැ කලණ මේ වගේ ආයෙසරය තුසාරිත් එක්ක සම්බන්ධයක් පටන් ගනීවි කියලා. ඉතින් සෙව්මිනි මේ දේ ලෙසින් අතාරින්නේ නැහැ. අනිවාර්යයෙන්ම සෙව්මිනි මෙතන ප්‍රශ්නයක් ඇති කරනවා. සෙව්මිනි ඉතින් මෙතන ප්‍රශ්නයක් ඇති කරලා නිකන් ඉන්නෙත් නැහැ. ගෙදර ගිහිල්ලා අසිලට අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව කියලා කලණට ප්‍රශ්නයක් දාන්න ඉඩ තියෙනවා බොහෝ වෙලාවට. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම සෙව්මිනි ෂේප් එකේ කරන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ සෙව්මිනි ගෙදරින්ම ආදරේ කලණට හින්දා කලණගේ ගොඩක් වැරදි සෙව්මිනි දැක්කේ නැහැ වගේ තිඳලා තියෙනවා. ඒ නිසා ඉතින් සෙව්මිනි මෙතනදිත් ඒ වගේම කරන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් මෙතනදි තුසාරිට සෙව්මිනි අනිවාර්යයෙන්ම බණීවි කියලා අපි හිතනවා. ඉතින් ඔබේ අදහස අපේ වීඩියෝ පහලින් කමෙන්ට් කරන්න. නාලිකාවට තවමත් අලුත් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ඕල් දාලා තියාගන්න.